Christmas shopping Colombo Sri Lanka ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද විපක්ෂයේ සියලුම බලවේග එක මිටට එකට එකතු කරලා මේ රජයේ සහන ලැබිය යුතු ඒ අයිටම්ස් ටික ඉවත් කරගන්නට ගිය උත්සාහය අපි සහමුලින්ම අද දවසේ පරාජය කරා. අද ආණ්ඩුවට මේ විවාදයේදී ලොකු සහයෝගයක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන්. අපි විපක්ෂ මන්ත්‍රී විශාල පිරිසක් හිටියා. උපක්‍රමශීලීව අපි සභා ගැබෙන් එළියට ගිහිල්ලා අපි ඝනපූර්ණ පිළිබඳව ප්‍රශ්න කරා. ඝනපූර්ණ පිළිබඳව ප්‍රශ්න කරනකොට 12 හිටියේ. හැබැයි අපි හිතුවා විනාඩි 5ක් ඇතුළත මේ 20 සීමාවට ඒගොල්ලෝ කට්ටිය කැඳව ගනි සභාව ඇතුළේ නැතුණාට පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳී කියලා. හැබැයි 12 16 දක්වා තමයි වැඩි වුණේ. මාත් එක්ක 17යි මම විපක්ෂ වෙනුවෙන් හිටියා ඇතුළටලා. හැබැයි අපි භෝජනාගාරයට ගියාම එතන හිටියා 25ක් 30ක් ආණ්ඩු පක්ෂය කැම කණ්ඩායවිලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව තුලම මේ වැට් එක පිළිබඳව බරපතල විරෝධයක් තියෙනවද කියන කාරණා. ඒක ඝනපූර්ණ නැතිවීම කියන එක අහඹු සිදුවීමක් නෙමෙයි. දේශපාලන වශයෙන් මේක අපිට කියව ගන්න තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මුදල් ඇමතිවරයා විදියට ගේන බදු සංශෝධන වලට පොහොට්ටුවේ තියෙන ප්‍රතිචාරය තමයි මේ දැක්කුවේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.